අපේ ශරීරයේ රුධිරය ගෙනෙන රුධිර නාලවල අනවශ්‍ය ලෙස මේද කොටස් තැන්පත් වීම නිසා රුධිර ගමනාගමනය අවහිර වෙනවා. මෙලෙස සිදුවන රුධිර වාහිනී අවහිර වීම නිසා ශරීරයේ සමහර අවයවවලට නිසි පරිදි ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂක කොටස් ලැබෙන්නේ නැහැ. මේක ඉතාමත්ම දරුණු තත්ත්වයක්. ඒ වගේම මේකට හේතුව මොකක්ද කියලා තවමත් හරියට අනාවරණය කරගෙන නැහැ. කොහොම වුණත් විශේෂඥයන් විශ්වාස කරන්නේ රුධිර නාලවල අභ්‍යන්තර ස්තරයට සිදුවන හානියක් හෝ තුවාලයක් සමග තමයි මේ තත්ත්වය ආරම්භ වෙන්නේ කියලා. අධික දුම්පානය, අධික තෙල් සහිත ආහාර ගැනීම, ශාරීරික ව්‍යායාම අඩුකම, ස්ථූලතාවයේ දියවැඩියාව, අධිරුධිර පීඩනයේ කොලෙස්ටරෝල් යනාදී තත්ත්වයන් මේ තත්ත්වය තවදුරටත් නරක අතට හරවනවා. ආතරයිටිස්, දද වගේ දේවල් නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ විදිහට රුධිර නාල අවහිර වීම නිසා කිරීටක ධමනියේ ආබාධ, හෘදය ආබාධ වැනි දරුණු රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ තත්ත්වය ඉතාමත්ම දරුණු මට්ටමට පත් වෙනකල් කිසිම රෝග ලක්ෂණයක් පිටතට පෙන්වන්නේ නැහැ. මෙහි රෝග ලක්ෂණ තමයි පපුවේ වේදනාව, කෙටි හුස්ම ගැනීම, හෘද ස්පන්දනයේ දුර්වල වීම, කරකැවිල්ල, කෑම අරුචිය වගේ දේවල්. මේ හැරුණාම විවිධාකාරයේ වේදනාවල් ඇති වෙන්න පුළුවන්. කකුල්වල වේදනාව, උණ, ශරීරයේ පැත්තක් හිරිවැටීම, අතක් හෝ කකුලක් සොලවන විට ඇතිවන වේදනාව, එක ඇසක පෙනීම අඩුවීම වගේ තත්ත්වයන් ඇතිවෙන්නෙත් මෙහි ප්‍රතිඵලයක් විදිහට. ඉතින් අද මේ ලිපියෙන් අපි කියලා දෙන්නේ දෙහි සහ ඉඟුරු භාවිතා කළා කොහොමද රුධිර නාල අවහිර වීම පාලනය කරගන්නේ කියලා. ලෙමන් වල අඩංගු විටමින් නිසා රුධිර පීඩනය නිසි ලෙස පවත්වාගෙන යන්නත්, රුධිර වාහිනී වල ආසාදනය නැතිවීම අවම කරන්නත් පුළුවන්. ඒ වගේම ලෙමන් වලට රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරන්නත්, ධමනි පිරිසිදු කර රුධිර සංසරණය ක්‍රමවත් කරන්නත් පුළුවන්. ගම්බිරි ස්වල්පයක් සහ මීපෙනෙහෙන්දක් ලෙමන් වීදුරුවකට එක් කර දිනකට වරක් හෝ දෙවරක් සති කිහිපයක් පානය කරන්න. ඔයාට අවශ්‍ය නම් ලෙමන් වෙලි ටිකක් රැගෙන වතුර කෝප්ප 4කට දමා විනාඩි 20ක් පමණ තම්බාගෙන එම වතුර ටික මීපෙනෙහි සමග පානය කරන්නත් පුළුවන්. ඉඟුරු මගින් රුධිර වාහිනී වල මේද කොටස් තැන්පත් වීම අවම කරනවා වගේම ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණයත් අවම කරනවා. ගාගත් ඉඟුරු තේ හැන්දක් දාලා තේ එක හදන්න. ඉඟුරු ටික හොඳින් පෙගෙන කල විනාඩි 5ක් විතර තියන්න හරින්න. ඊට පස්සේ පෙරලා අරන් මීපෙනි පොඩ්ඩක් එකතු කරලා බොන්න. හිස්පතට ඉඟුරු කෑල්ලක් කන එකත් හොඳයි. නමුත් ඔයාට ගැස්ට්‍රයිටිස් හෝ පිත්තාශය ආබාධ තියෙනවා නම් ඉඟුරු ප්‍රතිකාරය ඒ තරම්ම සුදුසු වෙන්නේ නැහැ. මේ වගේම තවත් ඔබට උපකාරී වෙන ලිපියකින් අපි නැවත හමුවෙමු. මම ජීවනී සඳනිකා. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා මෙතන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපත් සමග එකතු වෙනවා නම් ඒක තමයි අපේ සතුට. තවත් මෙවැනිම ඔයාලගේ ජීවිතයට සතුටක්, දැනුමක් සහ විනෝදයක් ලැබිය හැකි වීඩියෝ එකකින් අපි යලිත් හමුවෙමු. ඔබට සුබ දවසක්.